එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා. මේ දියවන්නාවට අවුරුදු දොම්නස් නැතිවුණා, නොවසරක් එළඹුණා, අවුරුදුදා ප්‍රීතිවන්න පතු කරමින් මල්දින. ජෝසප් මයිකල් ලැවත්තුවට ගහුවාගෙන ගහන්න මිනිස් මණ්ඩලෙත් ඕ බැලුන් ඩාන්ස් එක බලමු. ජයග්‍රහණය හොඳයි, අපි බලමු සංක බැලුම බේරගනි දැන්. මගේ තන්නේ ඉතාම අපහසුවෙන් බැලුම බේරගත්තා. දේශපාලක්ය වුණාම විවිධ චරිතවලට පනපවන්න වෙන විවිධ අවස්ථා. අද වළමු වැඩේ හරියට කරනවාද කි? බබා නිකන් මේ අඬන්න ලෑස්ති වෙලා ඉන්නා වගේ සංක මට පේන්නේ. බබා ඇයි අඬන්නේ? අම්මා ඉන්නවද? මට පාඩම් කරලා ලීදියක් ලේ. රවි මාමට කිව්වේ නැද්ද බබා? දකුණු පළාතේ ආරච්චිවරයා හැටියට 2020 රටේම ආරච්චිවරයා හැටියට මම පත් වෙනවා. බය කොරලේ මාතයා මෙයි ඇවිල්ලා එක්සත් ජාතිපක්ෂේ තන්ද අරගෙන ඉවරලා අපේ පක්ෂේ පාවා දීලා අනිත් පැත්තට ගිහිල්ලා බන්ධනාගාරගත කරලා මදි. මෙයි සිසිල් ජනපත්තුම පළවෙනි එල්ලුම් ගහට නියම කරන්න ඕන පුද්ගලෙ තමයි මෙයා. දොස්තර මහත්තයානේ තනියෙන් නෙවෙයි නර්ස්නෝනා මෙම හදලා ගත්තේ කවුද ඇත්තටම? නෑ ගොඩක් කට්ටිය හැදුවා. ප්‍රථම ස්ථානයට ආරාධනා කරනවා බබා පියල් නිශාන්ත මන්ත්‍රීතුමා. බබා මොකද හිතෙන්නේ? මට ලයිට් නැත පාන කරන්න බෑ. මන්ත්‍රීවරු වතුර හලා ගන්නවා දැකලා තියෙනවත් සංක. මේ සමහර මන්ත්‍රීවරු ඉතාම අසාධාරණ කටයුත්තක් කරනවා. ඔව් තරගේ අවලංගුයි. සමහර මන්ත්‍රීවරු අතත් පාවිච්චි කරනවා වගේ දකිනවා අපි විනිශ්චය මණ්ඩලය. ඔයා ගැන මේ අවධානය යොමු කරන්න ඕනේ. රොෂන් මන්ත්‍රීතුමා ඔව් වැටි බනිස් කරනවා දැකලා තියෙනවා සංක. අපි බනිස් කාලා මේව දෙයක් වුණා දැක්කම අයිනේ. විනිශ්චය මණ්ඩලයේ හොඳ අවධානයෙන් බලාගෙන ඉන්නේ. ඉවත් කළා. තවත් අපේ සංගීත පුතු රවුමා පුංචි වෙනවා. දැන් ඔය යන්නේ නැති මන්ත්‍රීවරුන් ඔන්න කොයි විදිහට තමයි විශ්ව මණ්ඩලයේ ගෙනවන්නේ. අරට කර සටනක් බලමු පුතු රැක ගන්න පුළුවන් වෙන්නේ කාටද? එක්සත් ජාතික පක්ෂයේද? ඔව් මේ අවස්ථාවේදී අපි බලමු එක්සත් ජාතික පක්ෂයේද එක්සත් ජනතා නිදහස් සන්ධානයේද ජයග්‍රහණය කරන්නේ. කවුද දිනා ගන්නේ? ඔව් අවසානේ ජේසී අලවතුල මහත්මයා තමයි ජයග්‍රහණය කරන්නේ. මහලක් තනවන් නෑ මට ඔබෙසනේ හසට හිමි කල්පනාලොව මල්වනේ සිහින රජධානී ආදරේ ලංගු දිගි හෙංගි හොර සැඳේ කාලේ රන්දු සිනායිද මිසි මැකිලාගේ සීතල සඳ එළියේ විදුනු සුවඳ මලේ කල්ප ගණන් perum pura swavema turanganavi pembaravi gambada vilasitavi